මුලින්ම රෝගීන් වාර්තා වීම කේන්ද්‍රීය වෙලා තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව. ඒ කියන්නේ පෑලියගොඩ මත්ස වෙළඳ පොළ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තමා අපගේ මුලින්ම ගම්පහ ප්‍රදේශය ආශ්‍රිත කේන්ද්‍රීය වූ රෝගීන් වාර්තා වීමක් අපි දැක්කා. ඒත් සමග එම ප්‍රදේශයේ සංචරණ සීමා නීති පැනවීමත් සමග යම් මට්ටමකට ඒ ගම්පහ ප්‍රදේශයේ රෝගීන් මතුවීම පාලනයකට ඇවිත් තිබුණත් අද වෙනකොට අපි දකින දෙයක් තමයි කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රීය කරගෙන රෝගීන් විශාල වශයෙන් මතුවෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට අපි දකිනවා බරපතල තත්ත්වයක්. ඒ වගේම ඊයේ දිනේ උදෑසන 6 වන විට රෝගීන් 500ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව වාර්තා වුණා. ඒ වගේම අද දිනේ වාර්තා වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව රෝගීන් 231ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. ඒත් එක්කම අද වන විට සිදු වෙලා තියෙන මරණ 61 ගත්තාම මරණ 61කින් 25ක්ම මේ කොළඹ ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වෙන මරණ. ඒත් එක්කම ඊයේ දිනේදී මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතාමත් අනුතුරු ඇඟීමක් කරනවා මේ කොළඹ දිස්ත්‍රික්කයට මේ කොවිඩ් වසංගතයේ මේ වෛරසය ඕනෑම පෘෂ්ඨයක් මත කොළඹ දිස්ත්‍රික්කයේ පැතිරලා තියෙන්න පුළුවන් කියන කාරණේ. විශේෂයෙන්ම තවදුරටත් ගත්තොත් මේ වසංගතයේ බරපතල තත්ත්වය අපි දකිනවා කොළඹ නගර මහනගර සීමාව ආශ්‍රිතව දැන් ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක. ඒත් එක්ක මේදී අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙලාවේ අපට මේ පාලනය කර ගැනීම සඳහා නොවැම්බර් මාසේ 4 වෙනිදා වාර්තාවක් මගින් මේ මෙවැනි තත්ත්වයක් පාලනය කර ගැනීම සඳහා අලුත් ගයිඩ්ලයින් එකක් එහෙම නැත්නම් නව ගයිඩ්ලයින් එකක් කොහොමද මේවැනි අවස්ථාවකට මුහුණ දෙන්න ඕනේ කියන කාරණය පැහැදිලි කරන ලේඛනයක් නිකුත් කරනවා. එයි ප්‍රධාන වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අපි අවදානම නිවැරදිව තක්සේරු කරගත යුතුයි. ඒ වගේම අවදානම තක්සේරු කිරීමේදී අපිට කොවිඩ් වසංගතය පමණක් නොව මේකට අනිත් ඒකාබද්ධ කාරණා පිළිබඳ ඒ වගේම සියලුම කරුණු පිළිබඳ විශ්ලේෂණාත්මකව මේ අවදානම තක්සේරු කර යුතුයි කියන කාරණේ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. Breaking.lk